සාකච්ඡාවෙන් පස්සේ විවිධ පාර්ශ්වීය ප්‍රශ්න මතු කරලා දැන් මේ තියෙන ඩයිඩෙන්ටිෆිකේෂන් එක මම තමයි උතුන්නේ යට පළඳවන මේ තියෙන පෙරහැරිය මම යන ඔත්තු හොයන්න පුළුවන් ඔත්තු කාරයෙක්ට විතරයි ක්වොලිෆයිඩ් කියන්නේ මම රටවල් 17ක වැඩ කරපු මිනිහේ ඊසරේට ඇහුවා කෝෆයිල් කියලා මම කියන්න බෑ ගිරිදෝ මාව මරනවා කවුද ඔබව ඝාතනය කරන්න ඉන්නේ ඊළඟ දාල තමයි 5000 නෝට්ටු කොයිද 2010 5000 නෝට්ටු කතා වරන්න ඕනේ නැහැ නඩුව ගන්න කොලියෙද ඒකේ තියෙන ඔක්කොම දේ ඔබව දලදා මාලිගාවෙන් පන්නන්නේ දලදා මාලිගාවේ මුදල් ප්‍රදීප් නිලංග දෑල කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට පොම්ප කිරීම බලපෑම් කරලායි කොන්ත්‍රාත් අරගත්ත M1 දෙන්න බැරිද ඒකට මම ඉංජිනේර කෙනෙක් මම අහන එකට උත්තර දෙන්න මට උත්තර දෙන්න බෑ ඔය කම්පැනි නැත්නම් සීබා දලදා වහන්සේට හම්බ වෙන මුදල් කොහොමද ගමුන් ගහ ගසාගෙන කෑවේ පෞද්ගලික පින්තූර පෙන්නන්න ඕනේ නෑ දලදා හාමුදුරුව මේවට පලිද මේගොල්ලන්ගේ විවාහ මංගල වලට මේව ඔඩිට් වෙනවනේ මේ ඔඩිට්ම අපිටත් කරන්න බැරිය නිලමෙව පත් කරගන්න කල උන් හොරගම් කරනවා ඔක ඔබට විරුද්ධ හොයන්න කියන්නේ මීට කලින් නිරනුරුන්ගේ පැටිගිරිය තියෙනවා මාගාව මේව අරන් යන්න ඕන CID නැත්තම් කොහොමද නඩුව ෆයිල් කරන්නේ යාගේ මංගල රතය කොටස් කොටස් වශයෙන් ලංකාවට ගෙනල්ලා මට වාහනයක් ගෙනන්න පුළුවන් නේ දලදා මාලිගාවේ සල්ලි ඉන්න බෑනේ තත්තරන් කෝටි 50ක වික්ක ඔබ දන්නේ නැද්ද කාටද වික්ක කියලා පත්තරේ දාන රුකඩ් එක මේ දලදා මාලිගාවේ රත්තරන් පූජා කරපු මිනිස්සු කරුණාකර I'm inviting all ambassadors, please report this matter to your governments. Sri Lanka, Nava Sri Lanka cricket vasanthaya Martu 9 wenida sita April 8 wenida dakwa Nila Rupawahini Vikashana Sahakaru Supreme TV. It's not just buying a luxury car, it goes beyond. R.A. Lanka Motors. අපි මෙත පෙර සාකච්ඡාවකදී අනාවරණය කළ දලදා මාලිගාව හා සම්බන්ධ සිදුවීම් දාමයක් අපි නැවත ඔහු සමග සිටින්නේ ඔහු නමින් නිහාල් ෆර්ඩිනෑන්ඩෝ මහත්මයා. ඔබේ තනතුර දියවඩන නිලමේතුමාගේ හිටපු පෞද්ගලික සහකාර සහ ජාත්‍යන්තර බෞද්ධ කටයුතු අංශයේ ලේකම් මේ දෙකම මම කිව්වේ මට ඕන මොකද මේ මේ සාකච්ඡාවෙන් පස්සේ විවිධ පාර්ශ්වීය ප්‍රශ්න මතු කරලා තිබුණා ඔබ ඔබේ කටින් කියන ඔබේ තනතුර දෙක මොකද්ද කියලා මම තමයි දියවඩන නිලමේවරයාගේ පෞද්ගලික සහකාර පර්සනල් ඇසිස්ටන්ට් මේ තියෙන ඩයිඩෙන්ටිෆිකේෂන් එක ඒ කියන්නේ නිලංග දෑල බණ්ඩාර මහත්මයාගේ ඔව් බණ්ඩාර කැලලක් නෑ යාට ප්‍රදීප් නිලංග දෑල ඔහුගේ පෞද්ගලික සහකාර හිටපු හිටපු සහකාරය කොච්චර කාලයක් රැ සේවය කරාද අවුරුදු 3යි හරි එතකොට ජාත්‍යන්තර බෞද්ධ කටයුතු අංශයේ ලේකම් ඒකත් තියෙනවා මෙන්න දලදා මාලිගාවෙන් මට ඉෂුව කරපු විසිටින් කාඩ් එක secretary of the international buddhist affairs unit එකේ ඔබ මේ කියන කාරණා සියල්ල ඔබ අද දවසේදී අනාවරණය කරන්න බලාපොරොත්තු වෙන කාරණා සියල්ල සත්‍ය බව අපි විශ්වාස කරන්න ඕනේ ඇයි මේ මගේ රට වෙනුවෙන් මම මේ දිවුරා ප්‍රකාශ කරන්නේ මගේ රට වෙනුවෙන් මගේ ජාතිය වෙනුවෙන් මේ මගේ ආගම වෙනුවෙන් ඔක්කොම එන්නේ බෞද්ධ කොඩියයි ජාතික කොඩියයි කියලා පොළොව ඉඹගෙන තමයි ඔක්කොම පපුවට තුන් පාරක් ගහගෙන තමයි ඔක්කොමලා එන්නේ අපිට ඒ නිසා මේ ඔය කතාව නෙමෙයි ඔබ දලදා මාලිගාවේ සිටිය බවට වෙන සාක්ෂි මොනවද මේ තමයි දිවර් නිලමේවරයාගේ ඔටුන්න මම තමයි ඔටුන්න යාට පළඳවන්නේ නැකතට පෙරහැරට කලින් මේ මගේ කටයුත්තේ කොටසක් මේ තියෙන ෆොටෝ එක හරි මම තමයි පෙරහැර යන්නේ ඇත්ත එක්ක ඉක්මනින් පෙන්නන අපිට අපිට අවශ්‍ය සාක්ෂි මොනවද ඔබ මගේ ප්‍රශ්නේ ඔබ හිටියද නැද්ද මෙතන මේක හිටියා මේ තියෙන පෙරහැරේ මම යනවා මෙන්න දැක්කද මේ මම පෙරහැරට කලින් නිලමෙත් එක්ක පැහැදිලිද ඉතින් මම බොහොම සතුටින් ආඩම්බරෙන් කතා කරන්නේ මේ හැබැයි දේවාන නිලමේතුමා ඔබව රැකියාවෙන් පන්නනවා දූෂණ චෝදනා මත සහ ඔබ ඔබ ඔත්තු කරුවෙක් කියන චෝදනා මත ඒක හරිනේ ඒක වැරදි ඇයි වැරදි කියන්නේ මෙන්න මේකයි මම මට අල්ලා සහ දූෂණ කමිෂන් එකෙන් මට කෝල් එකක් දීලා කතා කරලා අහනවා ඔබ වහන් පැමිණෙන්නේ කියලා මං ගියා ගියායින් පස්සේ මගෙන් ප්‍රශ්න කරුවාට මම උත්තර දුන්නා ඒ ෆයිල් එක තමයි BC stroke 1003/115
මැඩම් ලක්ෂ්මී ජයවික්‍රම තමයි ඒ කේස් එක ඉදිරියට ගෙනිච්චේ. ඔව් නමුත් ඇත්තටම ඔබ කන්වර්ට් වෙච්ච කෙනෙක්. කන්වර්ටඩ් බුද්දිස්ට්. ඒ කියන්නේ ඔබ කන්වර්ටඩ් බුද්දිස්ට්. ඒ කියන්නේ ඔබ බර්ගර් පුද්ගලයේ කරන්නේ ෆර්ඩිනෑන්ඩෝ. හරි. නමුත් මට මුල ඉඳලම ප්‍රශ්නයක් තිබුණා ඔබ පිළිබඳව. ඔබ දලදා මාලිගාවට රින් ගෙව්වේ කවුද කියන එක. ඔබ එකිනෙකට පිළිගන්න බැරි පරස්පරතාවය තියෙන කතා කීපයක් කිව්වා. නෑ. කරටම අඳුරන්නේ නැති නිහාල් ෆර්ඩිනෑන්ඩෝ. ගේ ගෙදරට හාමුදුරෝ 19ක්ද 29ක්ද එනවා. ඈ මේක මේක මේ මේක මේ ෆර්ඩිනෑන්ඩෝ දන්නේවත් නැහැ. ඈ ඔබ එකිනෙක අපි දන්නේ නැහැනේ ඔබව. ඊට පස්සේ ඔබ ඔබ කිව්ව හරියට සවුත් ඉන්දියන් ෆිල්ම් එක ස්ක්‍රිප්ට් එකක් වගේ නිලංගව හම්බෙන්න යනවා. යනකොට අර හාමුදුරෝ පිරිසක් එතන ඉන්නවා. ඇයි මේ වගේ බොරු ගොත ගොත කියන්නේ? ඒව බොරු නෙවෙයි. ඒව සත්‍යයෙන් සත්‍යයි. දන්නේ නැති මිනිස්සෙක් හොයාගෙන හාමුදුරුවෝ ගෙදරට එන්නේ ඇයි? දැනගෙන මාගෙන දැනගෙන තමයි ආවේ. මොකද්ද මොකද්ද මගෙන දැනගන්න තියෙන්නේ? දැනගන්න තියෙන්නේ මම තමයි සුදුස්සා කියලා ඒකේ තියෙන හොරවැරකන් ඉන්වෙස්ටිගේට් කරන්න පුළුවන් පුද්ගලයා මමයි කියලා. මට දැන්වත් ඇත්ත කියන්න පින් අයිති වෙයි. ඔබව මෙහෙවන චරිතය කවුද? ඔබ එදා අද කියන්නෙත් නෑ. එදා කිව්ව කියන්නේ නෑ කියලා. නෑ කියන්නේ නැතුව නෙවෙයි. මාව මේ කිසි කෙනෙක් මෙහෙවෙන්නේ නෑ. මාව හොයාගෙන ආවේ භික්ෂුන් වහන්සේලා. මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවයෙන් ඔබ මේ රටේ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නමක් කිව්වම මොකද ප්‍රශ්නේ? ඔබ ඒ කියන්නේ නැත්නම් එකක් කියන්න එක කියන්න බෑ. මොකද දන්නත් මහත්මයා මම ඒගොල්ලන්ට පොරොන්දුනා මම මේක අධිකරණයට පමණයි ඉලි කරන්න කියලා. භික්ෂුන් වහන්සේලාගේ නම ඉතින් ඕක ඒ කියන්නේ මේක සෙටප් එකක් නේ. මුල ඉඳලම දලදා මාලිගාවේ තියෙන යම් යම් දේවල් සලා ගන්න ඔබව ප්ලෑන් කරා ඇතුළට ඉත්තේ වශයෙන්. ඔව් ඒක හරිනේ. ඒක හරි. ඒක හරි. ඒක හරි. එතකොට ඔබව ඒ අය දන්නේ කොහමද? ඒ අය මාව හොයාගෙන තියන මං කවුද කියලා. මොකද ඔච්ච ඒ කියන්නේ ඔබ ඔච්චර ක්වොලිෆයිඩ් චරිතයක්. මම ක්වොලිෆයිඩ් කියන්නේ මම රටවල් 17ක වැඩ කරපු මිනිහෙක්. රටවල් 17ක මගේ දැන් මෙහෙමනේ මාව ප්ලෑන් කරන්න එතනට දැම්මත් එහෙම උදාහරණයක් ඉදිරියෙන් මට ඔත්තු හොයන්න බෑනේ. ඔත්තු හොයන්න පුළුවන් ඔත්තු කාරයෙක්ට විතරයි. එක්ක CID එකේ මිනිහෙක් වෙන්න ඕන. එක්ක රෝ එකට සම්බන්ධ වෙන්න ඕන. එක්ක CIA එකට සම්බන්ධ වෙන්න ඕන. ඔබ රෝද CIA ද? CIA නෙවෙයි රෝත් නෙවෙයි. නමුත් මාකට තියෙන ඉන්ටෙලිජන්ස් නොලෙජ් එක ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ අන්‍යාගමිකේ කන්වර්ටඩ් බෞද්ධෙක් බෞද්ධ හාමුදුරුවරු මෙතනට ප්ලෑන් කරන්නෙම බුදුදහමට ගහන්න. ඒ කියන්නේ දැන් මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවරු දියවන්නේ නිලමෙතුමා පොලිස්පතිවරයාට යවන ලිපිය කියන්නේ මේ ඔබ කරන අනාවරණයන් හරහා මේ දලදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල වෙන්නේ කියන එක. දලදා මාලිගාවට කිසි ප්‍රහාරයක් එල්ල වෙලා නැහැ. ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ දලදා මාලිගාවේ සම්පත් හොරකම් කරගත්තු ඇත්තන්ට තමයි මගේ මේ ප්‍රහාරය. දලදා මාලිගාවට LTTE ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් ඔබ කරන්නේ LTTE ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් තමයි. බොම්බ නැති වුණාට. නෑ. මම එහෙම ප්‍රහාරයක් කරුවේ නැහැ. මගේ දලදා හාමුදුරනේ මං දොහොත් මුදුන් දීලා වඳින පුද්ගලයේ දිනපතා. මම දලදා හාමුදුරන් වඳින කෙනෙක්. ලෝකේක නාත වදනම් බුජරාජ හංසම් වේනෙයකෝ මුද විකාසම් සීතලම් අද්දින්දුකාරවර රූප විරාජමානං වන්දාමි සාදු මමලං ජින දන්ත ධාතුන් කියලා හැම දාම වඳිනවා මම ඔබේ නිවසට එනකොට ෆයිල් මිටි මිටි ගානක් තිබුණා හරිද දැන් අද එකක්වත් නැහැ මං ගියසරේට ඇහුවා කෝ ෆයිල් කියලා කෝ මේවා අතේ සාක්ෂි තියන්ද කතා කරන්නේ මට ගෙනියන්න බෑ ගෙනියෝ මාව මරනවා මට මරණ තර්ජන තියෙනවා ඔබට මරණ තර්ජන තියෙනවා දැන් ඔබ හැංගිලා ඉන්නේ සැඟවි ඉන්නේ ගෙදර යන්නෙත් නැහැ ගෙදර ගියේ නැහැ තාම මට මරණ බය දාකුව ගෙදර හරහත් මට ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා. ඒ ඔක්කොම සෙටප්ද කුමන්ත්‍රණද? කුමන්ත්‍රණ තමයි. ඉතින් ඔබට මරණ තර්ජනයක් තියෙනවා නම් ඔබව මැරුවොත් ඔබව ඝාතනය කළොත් ඔබ සමග ඒ තියෙන සාක්ෂි සියල්ල යට යනවනේ. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. සාක්ෂි යට බෑ මම නඩුවක් දාන්නේ ඇයි නඩුවේ ඉන්න ගන්නේ? ඉතින් පොලිසියට කම්ප්ලේන්ට් එකක් දාන්න එපා මට මරණ තර්ජනයක්. දාලා දිනවා. මම දැම්මා. OW සිල්වා. ඉන්ක්වයරුවා. පොලිසියෙන් මට ඉඳන් කෝ යන්න එපා ඔයා. නුවරට කතා කරුවා පොලිසියෙන් මාව පොලිසියත් සමග සම්බන්ධ වෙලා මාව ඝාතනය කරන පොලිසියත් එක්ක හවුනා. කවුද ඔබව ඝාතනය කරන්න ඉන්නේ? නිලංග දාලා තමයි. ඔව් මම බිය නැතුව කියනවා. එයා මට එයාගේ ඔබ වකීමක් ඇතුව කතා කරන්න ඕනේ. වකීමක් ඇතුව තමයි කියන්නේ. මොකද ඒක මට සැක කරන්න පුළුවන් එයා තමයි. වෙන මිනිස්සු මට වදින්න. හරි ඕක පොලිස් පොතක ලියලා තියෙනවද? මං ලියලා තියෙනවා. ඔය විදියටම ලියලා තියෙනවා. ඔව් ලියලා තියෙනවා. මාගා දිනන ડોකියුමන්ට්ස් වල මොකද ඔය එක එක වෙලාවට එක එක දේවල් කියන්න බෑ මොකද කතාවල පරස්පරතාව මිනිස්සු බලන් ඉන්නවා මට මෙතනදි මග හැරෙන්න පුළුවන් සමහර දේවල් මිනිස්සුන්ගේ පරස්පරතාව මට වැඩක් නෑ මම කියන්නේ ඇත්ත නඩුව එළියට ගන්නකෝ මේවට ලේඛන තියනවද මේ ෆයිල් තියනවද තියෙන එක නැත්තම් මම දැන් ඔබ ගෙදර නෙමෙයි ඉන්නේ දැන් ගෙදරින් පුච්චනද කොහොමද දන්නේ ගෙදරින් පුච්චන්න හම්බෙන්න ඒවා මම සේෆ් තැනක මං වෙන තැනක ඔබ ඉතින් මේ කතාව කොහොම වෙන තැනක තියලා තියනවා කියන්නේ ඒක ගෙදර තියෙන්නේ ගෙදර මං ගෙදර නෑ ගෙදර නෑ ගෙදර නෑම වෙන දන්නේ
හොඳයි ડોකියුමන්ට්ස් ලියන්න බෑද බැංකේක මං අහන්නේ උත්තර දෙන්න මේ මේසේෆ් මේසේෆ්වක ඔව් බැයිද කියන්නේ මේ මේවා මේවා පොලි බැයිද මං අහන්නේ තියන්න පුළුවන් හරි මම ඔබ ළඟ තියනවා නම් එච්චරයි ඔබ කියනෝනේ තියනවා කියලා එක්කෝ ඔබ මෙහෙවන්න පුළුවන් ඊළඟ නායකත්වයට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබ කිව්වා මම කන්වර්ටඩ් බුද්දිස්ට් ඒ වගේම මම JVP ඔව් මම මගේ දෙකක් කතා කරන්නේ මම මාලිමාට පණ දීලා තියෙනවා මාලිමාට පණ දුන්නා වසන්ත සමරසිංහත් එක්ක ඉන්න කිව්වා හැබැයි කෝ JVP එක දල්දා මාලිගාවේ දේවල් කෝ අරුණ කතා කළා කෝ වසන්ත කතා කළා කෝ පොඩ්ඩක් ඉන්න මේ කෝ මා දූෂණ විරෝධී සංවිධාන දූෂණ විරෝධී හඬේ නායකයා ඔබ පණ දෙනවා කිව්වනේ කෝ වසන්ත එකක් කට ඇරියද මේකයි වැඩේ අර අර ෆයිල් සෙට් එකේ තිබුණාද වසන්තලාගේ දන්නේ නැහැ ඒවා වසන්තලා JVP මම දන්නේ මමයි දන්නේ අතලට රින්ගල හිටා මේ ගත්තා මොකද හේතුව මම මාලිමාවට කැමති මොකද ජනතා විමුක්ති පෙරමුණට කැමතියි මගේ රට බේර ගන්න මගේ ජාතිය බේර ගන්න මගේ ආගම බේර ගන්න ඉන්න එකම සංවිධානය මම දුටු කතා කරන්න දෙයක් නැහැ මම දුටුව එකම සංවිධානය මම ආදරේ එකයි මගේ මේක JVP එක රාජපක්ෂලට ගහන්න ඔබව සෙටප් කරනවා නේද නෑ ඒක වැරදි රත්තරන් දැන් එදා ඔබ කිව්වා 5000 නෝට්ටු ගණන් කරාය කියලා 5000 නෝට්ටු කොහෙද 2010 2010 කලින් තිබුණේ 2011 තමයි එළියට එන්නේ 2012 වෙන කලම තේරෙනවා 5000 නෝට්ටු තිබුණා අවනිකම් මේ බුරු ඒ වගේ වැඩක් නෑ 5000 නෝට්ටු කතා කරන්න ඕනේ නෑ B34983 L ඉරක් 15 නඩුව ගන්න කොහෙලියට ඒකේ තියෙන ඔක්කොම දේවල් හරි අපි අද කතාවට එන්න කලින් මට කියන්න ඔබ ඔබව මෙහෙවන්නේ ඊළඟ දියවන්නේ තනතුරට 20යි 25 එන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් නේද කියන එක ඒක හරිනේ එහෙම ඒගොල්ලන් නෙවෙයි එහෙම ඒගොල්ලන් නෙවෙයි ඇයි කෙලිම තටමන්න කෙලිම කියන්නකෝ නෑ තටමිල්ලක් නෑ මම ඊළඟ එක්කෙනාට මම කතා දිනව නෙවෙයි මම මේ කර කියන්නේ දලදා මාලිගාවේ නිලමවැරේ මේක පස්සෙන් ඉන්නවනේ නිලමවැරේ මේක පස්සෙන් ඉන්නවනේ සත්තයි නෑ මොකද නැහැ කියන හේතුව මොකද මට උමන කරලා තියෙන්නේ දලදා මාලිගාව බේරගන්න මේ නිලමෙට දෙන මූල්‍ය පරිහරණය වහම නතර කරන්න හරි මම මගේ ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ ඒ නිලමෙවරයා ඔබ එක්ක එකතු වෙලා මේක ගොඩක් දුර දිග බලලා කරෝ ප්ලෑන් එකක් මුලින්ම ප්ලෑන් කරනවා ෆර්ඩිනෑන්ඩෝව කන්වර්ටඩ් බෞද්ධෙක් මේක ඇතුළට ඒ නිලමෙවරයාගේ හාමුදුරු සෙට් එකක් තමයි ගෙදරින් ඔබ නම කියන්නේ නැත්තේ ඒකයි කිව්වොත් නම කිව්වොත් මේ සෙටප් එක ඔක්කොම අහුවෙනවා හාමුදුරුව හාමුදුරු කාත් එක්කද මේ සෙටප් එක ඔක්කොම අහුවෙනවා හරිනේ නෑ නෑ ඒක මම අධිකරණයට මේ දීලා තියෙන්නේ නඩුව එළියට ගන්නකෝ B34983 L ඉරක් 15 නඩුව එළියට ගන්න. ඔබ බෞද්ධ ආගමට එන්නේ මොකක්ද ඔච්චර අවශ්‍යතාවය ඔබට තිබුණේ බර්ගර් කෙනෙක් විදිහට මේ එන්නේම බුදුදහමට ගහන්න. නෑ බුදු මගේ බුදුරජාණන් වහන්සේ ඔය ඔබතුමා අහන්න බුදුදහම ගැන ඕන ප්‍රශ්නයක් මගෙන්. බුදුමා බුදුදහමේ ටෙක්නොලොජි කවුද එළියට දැම්මේ? නිහාල් ෆර්ඩිනෑන්ඩෝ තමයි බුදුදහමේ ටෙක්නොලොජි එළියට දැම්මේ. මගේ සාකච්ඡාවකට ආව ශ්‍රී නිශ්ශංක මායාදුන්න කියලා. ඔහු අනාවරණයන් දෙකක් කළා CID පැමිණිලකුත් කරා කිව්වා ඒ දලදා මාලිගාව හා සම්බන්ධ සිදුවීම් ප්‍රමාණයක් හැබැයි JVP එක වචනයක් කතා කරන ඔබ 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 මගේ පණ දෙනවා කියපේක අපි දැක්කේ නේ මම කතා කරුවේ නෑ ඒක නිර්සංක කෙනෙක් එක්ක මම කතා කරුවේ නෑ නිර්සංකම අඳුරන්නේත් නෑ ඔය දන්නේ නෑ මං දන්නේ නෑ මම කිව්වේ දන්නවද කියලා දන්නවා කියලා මම කිව්වේ නෑ මම කිව්වේ මේ සාකච්ඡාවේ නිර්සංක මාය දුන්න කෙනෙක් මං අඳුරන්නේවත් නෑ එතෙ එහෙමනම් එහෙමනම් නිලමෙවරයා දියවන් ලිමෙතුමා ඔබව දලදා මාලිගාවෙන් පන්නන්නේ ඇයි පන්නන්නේ මොකද ඒගොල්ලන්ගේ හොර ජල්බරි ඔක්කොම මම දන්න නිසා මාව පැන්නුවා මේ මගෙන් පැන්නුවෙන් පස්සේ මං නිහඬ වෙයි කියලා නෑ ඊට ඉස්සෙල්ලා ඉඳලා මම අල්ලාසා දූෂණ කමිෂන් එකට මම පැමිණි කරලා තියෙනවා අද මොනවද ඔබ අනාවරණය කරනවා කියලා ඔබ කිව්වා මගේ ළඟ මේවා දැන් ඔබ හදන්නේ එක්කෝ හොද හොද මඩේ දාන්න එක්ක උඩ දදා බෝල මගේ ළඟ තියෙනවා කිය කිය එම දදා බය කර කර මිනිස්සු බ්ලැක්මේල් කරන්න බ්ලැක්මේල් කරන කෙනෙක් මේ කරන්නේ entirely wrong entirely wrong entirely wrong නා 10% මගේ ළඟ තියෙනවා 10% මම අද කිව්වේ 10% කිව්වා 90 කියන්න තියෙනවා කිව්වා හරිනේ ඒකෙන් තත්තන් 10% තමයි අද කියන්නේ ආ 10% එතකොට ඔබව හම් වෙන්න මට 10 පාරක් එන්නද එක පාරක් ආව දැන් මේ දෙකයි that is up to you හරි up to you කියන්නේ තව 8 පාරක් මං එන්න ඕන ආ හරිය කමන්නේ කමන්නේ දැන් දෙවනි පාර හරි දැන් ඔබ 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 ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි අතර ගත්තා. අරන් කිව්වා මම මේක දිවුරා ප්‍රකාශ කරන්න. මේ ප්‍රකාශ කරනවා කියලා. මම ඒ දිවුර පිළිගන්නවටම නෙමෙයි. නමුත් ඔබ නිකන් රටට පේන්නේ එහෙම එකක් කරානේ. හරි මොකද අද කියන්නේ? අද කියන්නේ දලදා මාලිගාවේ මුදල් PND construction කියන සමාගමට පොම්ප කිරීම. PND කියන්නේ මොකද කාටද? ප්‍රදීප් නිලංගදෑල construction company එකට පොම්ප කිරීම. එක්ටාඩ් එකේට බොරු ෆෝල්ස් ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරලා ඒක එක්ටර් රෙජිස්ට්‍රේෂන් නැද්ද? තියෙනවා. ඒකත් එක්කම බොරු ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරලා M1 කම්පැනි එකට රෙජිස්ටර් වෙලා
බලපෑම් කරලා ඒ කොන්ත්‍රාත් අරගත්තා. ඇයි M1 දෙන්න බැරි දෙයකට? M1 දෙන්න බෑට. මම මාන තියන ප්‍රීවියස් කලි ඔක්කොම ක්වොලිෆිකේෂන්ස්. මම අහන්නකට උත්තරේ දෙන්න. මම ඉංජිනේර කෙනෙක්. මම අහන්නකට උත්තරේ දෙන්න. M1 කම්පැනික් හැටියට යට එන්න බෑ. මට උත්තර දෙන්න බෑ මොකද නෑ නෑ මම කියන්නේ මම ජනතාවට කියන්නේ දැන් ජනතාව දන්නෙත් නෑනේ M1 ද M2 මොකක්ද අපි දන්නේ නෑ ඔබ දන්නවනේ ඔබ කියන ඔබ වගකීමකට කියන්නේ නෑ මම වගකීමෙන් කියන්නේ ડોකියුමන්ට් අරගෙන බලන්න ඉක්ටාඩ් එකට දාලා තියෙන ડોකියුමන්ට් සේරම ඕල් ෆෝල්ස් ડોකියුමන්ට් බෝරු බෝගස් මගේ වර්ඩික්ට් එක එකයි මම ඉතේකන්ද මම මේ වගකීමෙන් යුතුව කතා කරන්නේ පී ඇලයිරක් 34983 ඇලයිරක් 15 නඩුව එළියට ගන්න ඒක දින ඔක්කොම දලදා මාලිගාවේ ඉදිකිරීම කන්ස්ට්‍රක්ෂන් එතනට ගියා කියලාද කියන්නේ ඒ කම්පැනිට ගියා කියලා ඒක රෙජිස්ටර් කරුවේ දලදා මාලිගාවේ නම මොකද්ද මේ මොකද මේ මොකද්ද මේ මේ සීබා තව කම්පැනි තමයි සීබා සීබා කියන්නේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් ඇකඩමි ඒක දලදා මාලිගාවේ ඇඩ්‍රස් එක දාලා තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ මේක මෙයාගේ ප්‍රයිවට් කම්පැනි එකක් ඉතින් මෙහෙමයි මේ මේ දලදා මාලිගාවේ දලදා වහන්සේට හම්බ වෙන මුදල් ලක්ෂ 20 35 අතර තියෙන දේවල් මේ ගලාගෙන එන විදිහයි මම මේ පෙන්වලා දෙන්නේ කොහොමද ගමුන් ගසාගෙන කෑවේ කියලා බලයි යනකොට ඔබ හරි භයානක පුද්ගලෙක් නේ නිලංග ළඟට අරගෙන තියෙන බරපතල ද්‍රෝහියෙක් වනේ දැන් ද්‍රෝහියෙක් නෙවෙයි රටට ජාති ආදරය ඇති ජාති ජාති හිතයිසි හොඳ ජාති මාමක නිලංග දෑලගේ පැත්තෙන් එක්තරා මනුස්සයෙක් ඉතින් හොරාට මාව එහෙම තමයි මනුස්සයෙක් මට කිව්ව ඔබ අවුරුදු 3ක් තියාගත්තේ නැහැ මාස 9න් පෙන්නුවා කියලා මාස 9න් පෙන්නුවා නම් මට මේ මෙහෙම දෙයිද ඩයිඩෙන්ටි කාඩ් ඔතන තියෙන ඔබ මට සාකච්ඡා පෙරකව පෞද්ගලික පින්තූර පෙන්වන්න ඕනේ නැහැ ඔබ කො පෞද්ගලික يعني මේ 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 නිලමෙවර හා සම්බන්ධ පෞද්ගලික පින්තූර අපිට අවශ්‍ය රාජකාරී මට්ටමේ ටික කියන්නේ ඔව් එච්චරේ පෙන්වන්න තියෙන්නේ නෑ නෑ තව තියෙනවා මේ මේ පෞද්ගලික ගැන මේ දල්දා මාලිගා නිල නිවසේදී මේ අශෝකා මාධවී ගල හිටියා කියන මේ විවාහ කාන්තාව සහ සරණ පාවාගෙන වෙඩින් එක හිල්ටන් එකේ තිබ්බා දල්දා හාමුදුරගේ සල්ලි වලින් දෙවෙනි වෙඩින් එක තිබ්බා නිල නිවසේ දල්දා මාලිගා පරිශ්‍රයේ තුන්වෙනි වෙඩින් එක දැලා තිබ්බා තුන්වෙනි වෙඩින් සෙරමිනි එක දැලා තියලා හිටන් ඒ විදිය මාගා ඔක්කොම තියෙනවා ඉතින් මේ මං අහන්නේ දල්දා හාමුදුරුව මේවට පලිද මේගොල්ලන්ගේ විවාහ මංගල වලට හරි එතකොට ප්‍රශ්න ඒ කියන්නේ මෙතන බරපතල මූල්‍ය වංචාවන් වුණා කියන එකනේ ඔය කියන්නේ හැබැයි විහාර දේවාල ගම් පනතේ මේව ඔඩිට් වෙනවනේ ඔක්කොම ඔඩිට් ඔය ඔඩිට්ම අපිටත් කරන්න බැරියයි මොකද ඕහාරිකද ඔවා නෑ ඕහාරි කරන්නේ නැහැ හැමදෙස්සෙම හා ඕහාරික වෙන්න ඕනේ ඕහාරික වෙන්න ඕනේ කොහොමද නැත්තම් කොහොමද හොයාගන්නේ විහාර දේවාල ගම් පනතේ කොහොමද නැන්නේ ඕහාරික කරන්න ඕන කියලා ඒක තමයි කියන්නේ ඔක අහෝසි කරන්න මොකද්ද විහාර දේවාල ගම් පන්නේ සුද්ධංග එකක් නේ ඔක හරි දැන් ඔබ කියන බලාපොරොත්තු චෝදනාව මොකද්ද චෝදනාව කරන්නේ ඕක තියෙන කල් මේක මේ නිලමෙවරු පත් කර ගන්න කල් හොරගම් කරනවා ඕකෙන් මට ඕන කරලා තියෙන ඒ කියන්නේ මෙතෙක් හිටපු සියලු නිලමෙවරුන් ගැන මම මාගාව තියෙනවා පැටිකිරි ඔක්කොම ඔබට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා පොලිස්පතිවරයාට ආ ඉදිරිපත් කරන්න ඔබේ ලියුම දැක්කනේ මම අහන්නේ පොලිස්පති ඔබ ඒ ලියුම දැක්කද මම මේ පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ අනේ මහත්තයෝ කරුණා කරලා B34983 ඇලිරක් 15 නඩුව අරගන්න නෑ ඔබට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා පොලිස්පතිවරයාට යවපු ලියුමක් තියෙනව නේද දැක්කද ඒක මාගාව ඒක සේරම දිනවා මේ මේ එකක් තියෙන්නේ ආ මේ මෑතක ලියුම මං කියන මඩිත්තේ මන් දන්නේ මේක නේද මේකක් මේ ඊයේ පෙරදා ලියුමනේ ඔව් එතකොට එතකොට මේවා ගැන හොයන්න ගියොත් එහෙම හොයන්න කියන්නේ ඔබ ඔබට විරුද්ධ හොයන්න කියන්නේ මට විරුද්ධ හොයන්න ඉස්සලා අර නඩුව ගන්න එපයි නඩුව එළියට ගන්න එතකොට බෙතෙක් සිටි දියවන්නේ නිලමෙවරයා කියන්නේ සාමාන්‍ය ගිහි නායකයා ඔව් එමුනේ අපි පිළිගන්නේ මහානායක හාමුදුරුවෝ බෞද්ධ නායකයෝ වගේ ගිහි නායකයා සියලුම ඊබාරකරු එතකොට සියලුම නිලමෙවරුන්ට මේ චෝදනාව මේ විදිහටම තියනවද පැටිගිරිය තියන නිලමෙවරු මේ මීට කලින් නිලමෙවරුන්ගේ පැටිගිරිය තියනවා මාගාව සියලු දෙනාගෙම මේ 1800 ගණන් වල ඒගොල්ලෝ ගේවන්නේ ඔබ මොනවටද මේව හොයන්නේ හොයන්නේ මොකද මගේ විවාහම රැකගන්න කාගෙද මේ කොන්ත්‍රාත් කාගෙ ඔයාට කියන්න පුළුවන් කොන්ත්‍රාත් කියලා මේවා කොන්ත්‍රාත් නේ මේවල ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්ත හැරලා සාසනේ පැත්ත හැරලා මම මේ කතා කරන්නේ බුද්ධ සාසනේ පැත්ත හැරලා මිහිඳු මහරහතන් වහන්සේ අපිට ලබා දුන්න මේ මේ බුද්ධ සාසනේ වෙනුවෙන් මම කතා කරන්නේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් නැත්තම් මම මොකද දල්දා මාලිගාට බාරගත්තේ ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් මේ ලේකම් හැටි මොකද මට තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම දෙයක් ඒ කියන්නේ PA personal assistant private secretary මේ තමයි private secretary කියන තව තනතුරක් PA කියන තව තනතුරක් තනතුරු දෙක මේ දෙන්න තමයි පුද්ගලයෙක්ට ඉන්න පුළුවන් ලොකුම විශ්වාසදායක පුද්ගලයෝ දෙන්න හරිනේ ළඟට ගන්නේ ද්‍රෝහියෙක් හොඳට හොයලා බලලා reports අරගෙන අනික මේ වගේ තැනකට
දේවාන්නේ නිලමේ නිලංග දෑලා වගේ කෙනෙක් ඔබට කෝල් එකක් දීලා එන්න කියලා මේ කියන තර හාමුදුරුවෝ ඉඳලා ඔබව මෙතෙන්ට තපත් කරගත්ත කියන එක මට ආයි ආයි යන තරම් පුදුමයි කොච්චර ඇහුවත් මට ඔච්චරයි කියන්න දෙන්නේ කොහොම හරි නිහ අබේ ඔබේ වගකීමක් තියෙනවා මේ සාකච්ඡාවේදී ඔප්පු කරලා පෙන්නන්න මම නිර්දෝෂී මිනිහෙක් කියන එක මම නිර්දෝෂී මිනිහෙක් කිව්වේ හොඳටම දන්නවා මුළු ලංකාවම දන්නවා නිහල් 49 කිව්වාම සංඝයා වහන්සේලා දන්නවා මම මඩියේ මහානායක හාමුදුරුවන්ගේ තොටි ධර්ම තොටිල්ලේ මං හැදුනේ මං දොහොත් මුදුන් තියලා වඳිනවා මඩියේ පඤ්ඤාසිය මහානායක හිමිපාණන් වහන්සේ අම්පිටියේ ශ්‍රී රාහුල මහානායක හිමිපාණන් මේ හිමිපාණන් වහන්සේලා එතන ගම් සෝමහාඳුරු කියලා හිටියා මේ 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 අපවත්ච්ච සෝමහාඳුරු නේ ડોක්ටර් කැෂියස් පෙරේරා ඔබ ඔබ ඒගොල්ලන් තමයි මම මම එකයි මම ඇසුර ගෙවි ඔබ දැන් සිංහල බෞද්ධයෙක් එහෙම කියන්න පුළුවන්ද හරි කන්වර්ටඩ් බෞද්ධයෙක් හරි ඔබේ මව් භාෂාව මොකද්ද මගේ මව් භාෂාව මම මව් භාෂාව ඉංග්‍රීසි ලැන්ග්වේජ් අනේ තර ගැටුමක් තියෙනවා නේ මොකද ගැටුම නේ මම කියන්නේ සිංහල බෞද්ධ මව් භාෂාව ඉංග්‍රීසි හොඳයි මව් භාෂාව වෙන්න බැයිද සිංහලේ උඩ නෑ වෙන්න බැහැ කියලා නෙමෙයි මල්ලිකන් එතන පොඩි පොඩි ගැලපුමක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක හරියට හොයන්න ඕනේ. මං අහන්නේ මාධ්‍ය ඒකද හොයන්න ඕනේ B34983 ඇලේ ඉරක් 15 නඩුව හංගම ගේන්න ඕනේ. දැන් ඔබ මේ ෆයිල් තියෙනවා නම් දැන් ෆයිල් සේප් මේ බැංකුවක සේප්ුවේ තියෙන පුළුවන් කියලා කිව්වනේ. එහෙමනම් ඔබ මේව අරන් යන්න ඕන CID-ට. ඔබ යන්න ඕන ප්‍රයිමරියකට යන්න ඕන උසාවියට. CID මා ළඟට ආවා. නැත්තම් කොහමද නඩුව ෆයිල් කරුවේ? පොලිසියෙන් මම ගෙදරට ආවා මම දියුරුම් ප්‍රකාශකෙන් දීලා දුන්නා මට එන්න බෑ ඔයගලන්ට මේ මේ මගේ කට උතර ගන්න ඕන මම ගෙදරට එන්න කියලා ගෙදරට ඇවිල්ලා කට උතර ගත්තේ මං සේරම ડોකියුමන්ට්ස් ඒවට ඉදිරිපත් කළා තිබුණා නඩුවේ තියෙනවා මේ සියල්ලම ඒකනේ ගන්න නැත්තේ එළියට මට ඔබ දියවන්නේ නිලමෙවරය ළඟට ගිය ක්‍රමය නම් අපහැදිලි ඔබ කියන්නේ නැති නිසා මට බර කරන්න බෑ මට රණ්ඩු වෙන්නත් බෑ මට ගහලා ගන්න බෑනේ මෙතන මේ පොලිසියක් නෙමෙයි නේ මේක හරි මට කියන්න දැන් ඔබේ මොකද ඊළඟ කාරණාව PND construction එකේ සල්ලි ඒ කිව්වනේ ඔව් කිව්වා ඊළඟට ජෝන් කූපර් කාර් එක එයාගේ මංගල රතය කවුද හරි ඇස්සුවේ කොහමද ආවේ කොටස් කොටස් වශයෙන් ලංකාවට ගෙනල්ලා කවුද හයි කෙරුවේ රෝහින් ඩිසිල්වා එංගලන්තෙන් ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක් ආවා මිස්ටර් බ්‍රවුන් ඒගොල්ලන් නේවාසික පාසුකම් දුන්නේ නිල නිවසේ ඇයි ඔබ එහෙම නිහඬේ ඒකද මං අහන එකට උත්තරේ දෙන්න රෝහිත් ඩිසිල්වා කියන්නේ යාට වරෙන්තු තියෙන පුද්ගලෙක්. ඔන්න නිලමේ උනත් ඉතින් මේ නිලමේ සාමාන්‍ය මනුස්සයෙක් යාට වාහනයක් ගෙන්නන්න පුළුවන්නේ. පුළුවන්. දලදා මාලිගාවේ සල්ලි වලින් බෑනේ. දලදා මාලිගාවේ සල්ලි වලින් කරා. දලදා මාලිගාවේ සල්ලි වලින් ගෙනයි. මම මේ පැහැදිලිව කියන්නේ රෝහිත් ඩිසිල්වා කොහොමද සල්ලි දුන්නේ? බ්‍රවුන් ඔටෝමොබයිල් ඉංජිනේර කොහොමද සල්ලි දුන්නේ? කාගේ සල්ලි දුන්නේ? ඔගේ සාක්කුවේ දීපන් සල්ලි දුන්නේ. එතන තියෙන තවත් ප්‍රශ්නයක් රෝහිත් ඩිසිල්වාගේ වීසා එක ලැබසුණා. කැන්සල් වුණා පස්සේ බලපෑම් කරලා ඩොක්ටර් පීටර් හේස් තමයි එම්බැසඩර් බ්‍රිටිෂ් එම්බැසඩර් එයාට ලක්ෂ 25ක් අල්ලස් දුන්නා පස්සේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් කරුවේ කොහෙන්ද චෙන්නයි වලින් එම්බැසඩර්ස්ලට කප්පන් දීලා වීසා ගහගත්තා ඔය දන්නා එම්බැසිස් වල තියෙන ජල්බරි මම දන්නා හන්ද කියන්නේ ඩොක්ටර් පීටර් හේස් මොකටද එහෙනම් දලදා මාලිගාවට ආවේ රෝහිත් ඩිසිල්වා ඉන්දියාව චෙන්නයි ගිහිල්ලා තමයි වීසා එක මේ අප්‍රූව් කරගෙන ආවේ ඔබ ඔබ පළවෙනි සාකච්ඡාවේදී කිව්වා රත්තරන් කෝටි 50ක වික්කා කියලා. හරිනේ මගේ ගාන? මගේ ගාන කියලා ඉලක්කම හරිනේ. ඒතර ඔබ දන්නේ නැද්ද කාටද වික්කේ කියලා? ඒවම මන් දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. රත්තරන් කෝ. දල්ලා මාලිගාවට පූජා කරපු රත්තරන් කෝ මිනිස්සු නෑ. සල්ලි මිටි බඳිනවා. වා ඔබ මිටි බඳිනවා. ජීප් එකේ පස්සේ සීට් එක යනවා. ඔබ දන්නේ නැහැ හැබැයි ඇතුළට යනවා අර්ලිය ගහ මන්දිරේ. ඔබ වාහනේ. රත්තරන් විකුණනවා කියනවා කෝටි 50ක කාටද වික්කේ කියලා මන් දන්නේ නැහැ. මං අහන්නකට උත්තර දෙන්න. කෝ රත්තරන් ටික නෑ මම රත්තරන් කෝටි 50ක තිබුණාද කියලා දන්නෙත් නෑ මම විකුණනද කියලා දන්නෙත් නෑ මං තර්ඩ් පාටි එකන්නේ ඔබ ඇතුලේ ඉන්න මිනිස්සයා මං අහන්න උත්තරය මම ප්‍රශ්නයක් අහන්න කෝ මිනිස්සු පූජා කරුවානේ ඒගොල්ලන්ට දීප පත්‍රේ දාන රෝකඩ් එක මේ දල්දා මාලිගාවට රත්තරන් පූජා කරපු මිනිස්සු කරුණා කරලා ඇවිල්ලා ඉන්න තමන්ගේ රිසිට් එක ඇවිල්ලා පෙන්නන්නයි කියලා පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න දල්දා මාලිගාවට රන්නාවරණ පූජා කරපු ඇත්තෝ කරුණා කරලා ඇවිල්ලා තම තමන්ගේ කුයිතාංශිත් එක්ක කොයිතාන් සිත් නෑ ඒ ඩොකියුමන්ට්ස් තිබිච්ච පුද්ගලයව
ඝාතනය වුණා. ඒ ડોකියුමන්ට්ස් තිබුණ පුද්ගලයා? ඕ මොකද්ද? ඒක තමයි. ආණ්ඩ කෝ සුමේද අමරසිංහට මොකද වුනේ? කෝ සුමේද අමරසිංහ කියන්නේ? සුමේද අමරසිංහ කියන්නේ මගේ ප්‍රොෆෙෂන් එකේ හිටිය කලින් පුද්ගලයා. ඒක කලින් හිටව PA. PA ඔබට පෙර. පෙර. හා හා. කෝ මොකද එයාට වුනේ? සූර්යගොඩ හඳුනන කාර්ගේ වාහනේ ඇක්සිඩන්ට් වුණා කියලා එන මොකද පෝස්ට් මෝටම් එකක් කරුවද ඒ ඩෙඩ් බොඩි එකට? මේජවරේ ආමිකෙන් රිසයින් වෙච්ච. දැන් ඒ පිළිබඳ පරීක්ෂණ කරන්නේ කොහෙද? ඒව අපි දන්නේ නැහැ. තා පරීක්ෂණක් නැහැ මොනවත් නැහැ මොකුත් නැහැ මිනිහ වැරළුවා. ඩියර් නිලමේවරයක් එක ප්‍රකාශයක් කරුවේ නැහැ. ඒ මල ගෙදරට ගිහිල්ලා එක ප්‍රකාශයක් කරුවේ නැහැ ඩියර් නිලමේවරයා. ඇයි ඒ? මිනිපුර කියලා හිටියා එයාගේ ඉන්ස්පෙක්ටර් කෙනෙක්. එයාගේ මේ ඩිෆෙන්ස් එකේ මිනිස්ටර් ඩිෆෙන්ස් එකේ හිටියා. එයාව බයද අපේ ගෙදර. මියා මාත් මේ ප්‍රශ්නයක් තියෙනවා මට දැන් මේ ගහෙන් අටි මිනිහට ගොනා යනවා වගේනේ. මාවත් ගෑවිලා වගේ ඒකට. මේ සුමේද සූර්යගොඩ හඳුනගේ ඩ්‍රයිවර් අතුරුදහන් ගිය ආගියාතක් නැහැ මේ කේස් එකෙන් පස්සේ. මං අහන්නේ පොලිසිය ඇයි ඉන්වෙස්ටිගේෂන්ස් නොකරුවේ? ඔතන ඩ්‍රයිවර් කියන්නේ එතකොට? සූර්යගොඩ හඳුනගේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ගොළුවෙක්. ඒ සුමේද අමරසිංහ නැකන්නේ නෙමෙයි ඔය කියන්නේ. ඈ සුමේද අමරසිංහව ඝාතනය කරන්න ගිය වාහනේ. අහහ. ඒක ඩ්‍රයිවර් අතුරුදහන් කියලා කියන්නේ. තව ඩ්‍රයිවර් අතුරුදහන්. කොහෙන්ද දැන් ඩ්‍රයිවර්? දැන් කොහොමද? නැහැ දැන් නැහැ. දැන් ඔහු ජීවිතුන් අතර නැද්ද? මං දන්නේ නැහැ ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියලා. නෑ මට කිව්වේ කවුද මිනිපුර IP මිනිපුර ඔබතුමා මාව ගාවන්න එපා ඩ්‍රයිවර් දන්නවා සිද්ධිය කිව්වා අන්න එතන තමයි රහස දැන් ඒ කියන්නේ මේක ඝාතනයක් වුණා කියලා කියන්නේ ඝාතනයක් තමයි වෙලා තින්නේ ඌට පස්සේ ඔය තනතුරට ආවේ PA විදිහට ඔබ මම මම ඇයි දල්දා මාලිගාවෙන් ඉවත් වෙන්න පරිසරය හැදුවේ මටත් ඒ සිද්ධු වෙන හන්ද ඒ කියන්නේ ඔබවත් මරන් මරයි කියලා බයක් ආවා. ඔව් මම ඉතින් පරිසරය හැදුවා. මොකද ෂේරට මිස්සලා මා කෙරෙහි බද්ද වෛරයක් ඇති කෙරෙව්වා. එයාගේ සේවක පිරිස. එතකොට එයාට මාව එපා වෙනවනේ. මම දන්නවා කරන්න ඕනේ. එතකොට ඔබව එපා වෙන තැනටපත් වෙලා ඔබ බෙල්ලෙන් අල්ලලා හරි එළියට විසික් කරන තැනට එනකොට ඔබ ඔබේ මිෂන් එක කම්ප්ලීට් කරගෙන තිබුණා. කම්ප්ලීටඩ්. කම්ප්ලීට්. ඒ කියන්නේ ඔබේ හාම්පුතා ඔබට බාර දුන්න මිෂන් එක කම්ප්ලීට් කරලා තිබුණා. හාම්පුතා නේ මම භික්ෂුන් වහන්සේලා මම සංඝරත්නයේ ආදරේ. හරි භික්ෂුන් වහන්සේලා 19ට මේ මිෂන් එක බාර දෙන හාම්පුතෙක් ඇතිනේ. අපි දන්නේ ඒක. ඒක ඒගොල්ලන්ගේ. පක්ෂයක් හරි. ඒගොල්ලන් ඒ දේශපාලන නායකයෙක් හරි. ඊළඟ දියවන්න නිලමේ හරි. කවුරු හරි ගමන නැහැ. නිලංගට ගහපන්, මඩ ගහපන්, ඔයපන්, අරවා කියන ඔබ කෙනෙක් ඇතිනේ. රංජන් නිරංජන් විජේරත්නට මොකද්ද වුනේ? මට උත්තරේ දෙන්න. මොකද උනේ කියන්නේ? නිරංජන් විජේරත්නව පැන්නුවේ කොහමද? ඉස්සෙල්ලාම CD එකක් හැදුවා. නිලංග දැල. හදලා හිටන් හැමෝටම බෙදලා දුන්නා. ඊට පස්සේ එයාගේ එයා බේබද්ද කියලා. සරම පිටු ඩෝප් එක දාපු අරම ඔක්කොම දිනවයි CD එකේ. කොහොමද නිරංජන්ව පැන්නේ? උත්තර දෙන්න. ඒක දාලා හිටන් චන්ද මංකොල්ලයක් ගියා. චන්දෙදි ලක්ෂ 5 ඉදා 2005 ලක්ෂ 5 දීලා හිටන්. ඒක සාමාන්‍ය හැමතැනම කරනවා දෙයක්. ඒ හැම ඒ ඕකද මේ හදන කරන්නේ. නෑ මම මේ සරල කරනවා නෙමෙයි මේ කාරණා සාමාන්‍ය ප්‍රසිද්ධ කතාවන්නේ නේ. ඔව්. සල්ලි බෙදනවා කියන එක නේ. ඕක ඇත්ත කතාවක්ද ඕක මම නම් දැකලා නෑ මං ඉඳලත් නෑ උතන. අන්න ශාස්ත්‍රවිල්ලේ හඳුරගෙන අහන්න ඕක අවගණ පිළිමේ. එදා විරෝධය ප්‍රකාශ කරන ඡන්ද වේලාවේදී. පත්තරේදී මම ડોකියුමන්ට්ස් ඔක්කොම දිනනවා. ශාස්ත්‍ර අවකන පිළිමේ ප්‍රජමහ විහාරයේ හාමුදුරන්ගෙන් අහන්න මේ ගැන. දැන් මේ ඔක්කොම දන්න ඔබ මේ ඔක්කොම තියාගෙන හැංගි ජීවිත ආරක්ෂාව පතා ඉන්නේ ඔබ අඩුගානේ තානාපති කාර්යාලයකින් හෝ ජනාධිපතිතුමාට හෝ ලියලා ආරක්ෂාවක් ඉල්ලුවද? ඉල්ලුවා දුන්නේ නැහැ. කාගෙන්ද ඉල්ලුවේ? මහින්ද රාජපක්ෂ මහත්තයාෙන් මං ඉල්ලුවා. හරි දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. එයාට මං දීලා තියෙන්නේ. මේ පිළිබඳව එයා නෙවෙයි මං ගණන් ගත්තේවත්. ඔබ එයා විපක්ෂ නායකයා එලා ඉඳෙන්නේ. ඔබට වකීමක් තියෙනවා නම් මේ බෞද්ධ කොඩියයි ජාති කොඩියයි ඔහොම ඔහොම කරලා උස්ස පෙන්නන්නේ. ඔබට ජනාධිපති කාර්යාලයට ගිහලා එතුමාට මට මේක කියලා මොනවද මේ කතා කරන්නේ? තමන්ගේ හමුදාවට ගහලා රයිෆල් උදුරගෙන හිටන් රයිෆල් හම්බ වෙච්ච නැත්නම් කොරයි අර මැෂින් ගන්ස් ගහලා ගිහිල්ලා ඉතින් ඔළුව අත ගාලා මේ සොල්දාදුව බලන් ආවලු. මට කිසි විශ්වාසයක් නැහැ වෙන්සු ගැන. ඉතින් මට ආරක්ෂාව දෙයිද මම මරලා දානවා මිසක්. ඔබට කවද විශ්වාසය නැණ? ඔබ මේ වෙලාවේ විශ්වාස කරන්නේ කවුද? ගෙදර විශ්වාස කරන්නේත් නැත්තම් කවුද විශ්වාස කරන්නේ ඔබ? පොඩ්ඩක් ඉන්න.
මට විශ්වාස කරන්න කිසිම පුද්ගලයෙක් නැත. මේ වෙලාවේ කවුරුත්ම නැහැ. ඒ කියන්නේ ඔබට ඔබ විතරයි. මට විතරයි. ඒ කියන්නේ බිරිඳ විශ්වාස කරන්න නැහැ. නෑ නෑ බිරිඳ දරුව බිරිඳ විශ්වාසයක් නෙමෙයි මම මේ කිව්වේ. ඉතින් ඒ මම මගේ ආරක්ෂාව සපටාගෙන මම යන් තැනක ඉන්නවා. දැන් මේ කෑ ගැහිල්ලේ ප්‍රතිඵලය මොකද්ද? දැන් මේ ප්‍රතිඵලය මට ලැබෙන්නේ. මම මට මොකවත් මොනවල් මට කවුරුරි ගෙවනවද? මට කිසි කෙනෙක් ගෙවන්නෙත් නෑ. මේ ප්‍රොජෙක්ට් එකට? නෑ කිසිම. කවුරු ගානක් කතා වුණාද? කිසිම ඔයා නිකන් මේ අනවශ්‍ය මේ 3 කාඩ් ගේම් එක ගහන්න දෙන්න එපා මාත් එක්ක. ඔබ මේ වැදගත් මේ නාලිකාවක හොඳ මේ මධ්‍යවේදී. ඔබ හරියට 3 කාඩ් ගේම් එක ගහන්න නැතුව ප්‍රශ්නට පිළිතුර හොඳට සවන් දෙන්න. මාව මේ CID කාර්යයක් හැටියටත් එහෙම නැත්නම් මේ CIA කාර්යයක රෝගියලා මේ වගේ නම් මාව කොම්ප්ලිකේටඩ් කරන්න දඟලන්න එපා. ඇහුණද? ඉතින් මම මේ කියන්නේ මට හරීම හිතට කනගාටුයි. මේ වගේ රටකද මමත් ඉන්නේ කියන එක. ඔබ කව ඔබව කොම්ප්ලිකේටඩ් කරන්න හදන්න එපා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ 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 මතුවන ප්‍රශ්න තුල මට තාම මට කියන්නේ මට මේ ප්‍රශ්නේ මේ අපි මෙම ඇසුරු කරලා මෙහෙම වාඩි වෙලා මම මට ඔබ ගැන බැලෙන්නම සැකමසු හැංගීමෙන් නම් මේ බලන අයට කොහොම බැලෙනවද? ඔබ කියයි මට කමන්නේ ඕන කෙනෙක් ඕන දේ බලා ගන්න කියලා. හැබැයි මහත්තයෝ ඔබ කියන වචනයක් පාසා මිනිස්සු විශ්වාස කරන්න ඕනේ. ඒකයි මේතර වැදගත්කම. මම අහන්නේ උත්තර දෙන්න. මිනිස්සුන්ට නෙවෙයි පොලිසියට අවිශ්වාසයක් තිබුණාද? එහෙනම් ඇයි පොලිසිය ඉන්වෙස්ටිගේට් කරලා හිට මගේ මේ ෆැමිලි ඔක්කොම කේස් එක ෆයිල් කරේ? කොහෙද ඉස්සරහට ගියේ නෑ නේද? ඔය ඉස්සර අල්ලස් කොමිසම වැහුවා කියලා කිව්වා. ඒක වහන්නේ ඉතින් පාලකව වහනවා නම් මම මොකද කරන්නේ ඒක? මට තියෙන්නේ ෆැමිලි කරන එක. ඉන්වෙස්ටිගේට් කරුවා පොලිසියෙන් හරියට හරි කරුණු ටික. ඩොකියුමන්ට්ස් හෑන්ඩ් ඕවර් කරා අනිවාර්යෙන් නඩුවක් දානවා කිව්වා. සමා වෙන්න මම මේ කතාව නැවත අහනවා. ඔබ හොඳ ප්‍රියවි මානසික තත්ත්වයකින් ඉන්නවනේ. මම පිස්සෙක් කියලා හිතුවා. පිස්සෙක් කියලා මං හිතනවා කියලා මම මගේම කිව්වේ නෑනේ. නැයිද ඔයා මයෙන් අහන්නේ මානසික හොඳ මානසික තත්ත්වයකින් ඉන්නවා. මම මානසික රෝගියෙක්ද කියලා නෙමෙයිනේ මං ඇහුවේ. මම ඇහුවේ හොඳ මානසික තත්ත්වයක. ඔබ හොඳ මේ මට්ටමක ඔබ ස්ට්‍රෙස් ෆුල් නැතුව දැන් ස්ට්‍රෙස් එකක් නැග ඇතිනේ ඔබට ගොඩක්. නෑ නෑ කිසි ස්ට්‍රෙස් එකක්. ඔබ මරණ බයෙන් ඉන්නේ. මරණ බයෙන් ඉන්නේ. ඔබ මේ නන්දඩෝනවා කියවනවා නෙමෙයි නේ. නෑ නෑ නෑ. ඈ එතකොට ඔබ මේ මිනිහෙක් කිව්වොත් මට 80ක් වයස. 80ක් වයස. ඔබ ඉතින් ඔබ මේ විකෘතියෙන් කියවනවා නෙමෙයි නේ. මම මත්පැන් බීපු බොන මිනිහෙක් නේ විකෘතියෙන් කියවනවා. ආ එතකොට මේ එකම කාරණාව අවුරුදු ගාණක් කතා කරලා සාධාරණයක් ඉතු වෙන තැන ඔබේ සිහිය අවුල් වෙලා නැහැ නේ. සිහිය අවුල් වීම. ඔබ මානසික ආබාධයන්ට බේත් ගන්නෙත් නැහැ නේ. ඩිප්‍රෙෂන් නැහැ නේ. නැහැ කිසි ඩිප්‍රෙෂන් එකක් නැහැ. ඔබතුමා ගියතරෙත් ඇහුවා නේ මගෙන්. ගියපාරත් ඇහුවා. නමුත් මේ පාරත් මම අහන්න ඕනේ නේ. ගියපාර බලපු නැති අය. හරි එච්චරද කාරණා? නැහැ නැහැ. තව දිනවා. ආ. දැන් ඊළඟ කාරණේ තමයි මොකද? නෝවේ එම්බසි එකෙන් ටෝ හේට්‍රන් කියන තානාපතිතුමා ඒඩ් එකක් දුන්නා සිබායකට. සිබා කියන අය කියන්නේ මට කලින් කිව්වා. ඔව්. ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් ඇකඩමි. ආ. මේ නුවර තියරනේ? නුවර තියෙන. පල්ලි කැලේ. ඕක ගොඩ නැගිලි වලට. ඉතින් ඒක දුන්නේ කාටද? පොස්චර් ටොප් කියන කන්ට්‍රැක්ටර්ට. පොස්චර් ටොප්. ඒ කියන්නේ මේ කන්ට්‍රිබියුෂන් එක දුන්නේ. නෑ 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 නෑ. කන්ට්‍රිබියුෂන් එක දුන්නේ මාලිගාවට. ඔව්. ඒතොර මේ මාලිගාව දීපු ඒක එස්ටිමේට්ස්. ඔබ දන්නවද ප්‍රමාණය කීයද කියලා මුදලින්? මම ඒක දන්නේ. දන්නේ. හරි හරි. මල්රාජි කියලා මේ සෙක්‍රටරි කෙනෙක් හිටියා නෝවේ එම්බසි එකේ. මල්රාජි හරහා තමයි ඒ කන්ෆිඩෙන්ෂියලි ඩීල් එක ගියේ. ඩීල් එකක්ද ඔෆිෂියල් කන්ට්‍රිබියුෂන් එකක්ද? ඔෆිෂියල් කන්ට්‍රිබියුෂන් එක ඩීල් එකක් විතර ගියා. ආහ්. ඔව්. තේරුම් ගන්නකො. ඔෆිෂියල් මේ දැන් මම ආධාරයක් කරනවා නම් ඔෆිෂියල් කන්ට්‍රිබියුෂන් එක ඒක ඩීල් එකක් විතර හැරුණා. මට තේරුන්නේ. කියන්න තේරුම් ගල කියන්නකො. ඒක ඩීල් එකක්ද නැන්නේ? ඩීල් එක කියන්නේ අන්ඩර්නීත් ඩීල් එකක්. ඒක මොකද නැත්නම් මල්රාජි මිසිස් මල්රාජි කියන කෙනා ටැකල් කරුවේ කවුද? ගාමිණි බණ්ඩාර කියන පුද්ගලයා. දලදා මාලිගා සේවය කරන්නේ. කොහොමද මල්රාජිව කන්ටැක් කරේ? ඒ ගැන හොයන්න. අන්න ඒකයි මම කියන්නේ B34983 ඇලීරක් 15 නඩුව ගන්න. ඒක ගත්තයින් පස්සේ හරියටම හරි. ඔන්න ඔක්කොම සේරම දේවල් එළියේ ඉල්ල. මං ඇයි ඒක වහන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේක වැහුවා. එළියට ගත්තේම නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේක වැහුවා. එළියට ගත්තේම නැහැ. ඉතින් අපි බලාපොරොත්තු
අපේ ඔක්කොම බලාපොරොත්තු ඉච්ඡා බංගත්තේට අපි පත් වෙන්නේ නැහැ. දැන් මගේ ප්‍රශ්නය සිබා කැම්පස් එක එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් ඇකඩමි එකට මේ දුන්නා කියන මුදල එහෙම නැත්නම් මේ දුන්නා කියන ප්‍රධානේ යම් කිසි කන්ස්ට්‍රක්ෂන් එකක් වුණා නම් මොකද්ද අන්ඩර් කවර් ඩීල් එකක් කියලා කියන්නේ. මේ කොහොමද ඒක අප්‍රූවල් එක ආවේ? ඒක මාලිගාවත් එක්ක සම්බන්ධද මොකද්ද? ඒක තමයි මං අහන්නේ. ඒක තමයි මං අහන්නේ. නෑ මං අහන්නේ සිබාත් එක්ක මාලිගාවත් එක්ක තියෙන සම්බන්ධය. ඇයි මාලිගා ඒක තමයි මාලිගාවෙන් තමයි මාලිගාවේ ෆන්ඩ්ස් තමයි ඒකට වීදම් කරලා තියෙන්නේ. ආ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව ගසා ගන්නද මේ අනවශ්‍ය කම්පැනි එකක් හරි ගස්සලා දලදා මාලිගා පරිශ්‍රයේ දාලා හිටා. ඒක මේ ඉන්වෙස්ටිගේට් කරන්නද? ඒ කියන්නේ මේ නෝවේ සල්ලි ගියා මාලිගාවට. එතනින් ගියා සිබායකට. එහෙමනේ? හැබැයි සිබායකට දුන්නේ? මං අහන්නේ හරියට ගියාද ඒක? මන් දන්නේ නැහැ ඒක. ඒක හන්ද ඒක ඉන්ක්වයර් කරන්නද? හරියට ගියාද එස්ටිමේට් එක රිවයිස් කරන්න? එස්ටිමේට් එක රිවයිස් කරන්න පුළුවන්. චීනෙට දෙන්න ඕනද මේ ට්‍රසර්ස් හදන්න? රූෆ් ට්‍රසර්ස් හදන්න චීනෙට දෙන්න ඕනද? අයි අපේ රටේ නැද්ද රූෆ් ට්‍රසර්ස් හදන්න පුළුවන් මේ මිනිස්සු නැද්ද? CD හදන්න ඉන්ටර්නැෂනල් මේ ඔනස්ටා ඉන්ටර්නැෂනල් එකට දෙන්න ඕනද? අයි අපේ රටේ නැද්ද ඒව හදන්න? සේරමල් දමල්ගා සේන සල්ලි ගසා ගෑව ගසා ගෑව ගසා ගෑව නඩුව ගන්නකො බී 34983 ඇලිර 15 අල්ලසා දූෂණ කමිෂන් එකේ BC 1.23 ඇලිර 15 නඩු ෆයිල් එක ඇලිර ගන්නකො ඩීල් රුක්ෂිඩාය සයිල්ලා හිටන් ඒක හිට අරගෙන උත්සගෙන ගිහිල්ලා හිටන් දුන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විපක්ෂ නායක කාලේ ඉඳලා මම පැමිණි කරන්න කාටද රනිල් වික්‍රමසිංහට එයා මායික හැංගි මුත්තන් සෙල්ලම් කෙරුවා ජයික්‍රම් පෙරට බාර දුන්නයි කියලා හරියට බාර දුන්නා මෙයාට බාර දුන්නයි කියලා හිටන් මාක ડોකියුමන්ට්ස් දිනවා මාක රිටන් ડોකියුමන්ට්ස් දිනවා නැත්තම් මම කතා කරන්නේ නැහැ හරි අපි අවසන් කරමු මේ 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 තමයි ඔබ අද ඉදිරිපත් කරන කාරණා කව් නෝ නෝ ඒතොර මේ මේ ටික තමයි ඔබ කාරණා මගේ මතකයේ විදිහට මම පෙළ ගැස්සුවද 4ක් විතර ඉදිරිපත් කළා ඔව් ඝාතනයක් ඇතුළුව හරිනේ හරි එතකොට මේ 10% එතකොට දැන් 20% කියලා තියෙනවා ඔව් 80% pending තියෙනවා ඔව් 80% එක මම හතර හිතලා බලලා කල්පනා කරලා තමයි චමුදු ඉදිරියට කියන්නේ ඔයාට මම ඒක ඉදිරිපත් කරනව නැද්ද කියන එක ඒකේ තියෙන ටික භයානක දේවල් තියෙනවා නඩුවට අදාළ. ඒ කියන්නේ මීටත් වඩා භයානක දේවල් තියෙනවා. නඩුවට අදාළ දේවල් තියෙනවා. ඒක නිසා මට ඒවා ඉදිරිපත් කරන්න බෑ. මොකද හේතුව? ඒකට ඔබ බයයි ඔබ. නෑ බය නෑ. මම බය තත්පහකටවත් බය නෑ. ඒක ඒක මේ නඩුවට අවශ්‍යයක් වෙයි කියන්න. එහෙම එහෙම එකක් තියෙනවා. ඒ ටිකට් එකක් නේද? ඒක ටිකට් එකක්. Finally I'm inviting all the ambassadors in Sri Lanka take up this matter earnestly very strongly against the culprits who have destructed my country and the sacred relics Sri Dalada Maligawa sacred tooth relic the temple of the tooth sacred tooth relic of Sri Dalada Maligawa I'm inviting all Ambassador, please report this matter to your governments. ඔබ කිව්වා ඉතුරු 80 මං ඇහුවම මීටත් වඩා භයානකද කියලා. ඔව් මීටත් වඩා භයානකයි කියලා කිව්වා. ඒ කියන්නේ මිනිමරුම් වලටත් වඩා භයානක දේවල් තියෙනවා. මිනිමරුම් කාරණා අනුව අනාවරණය කරපු වලටත් වඩා. ඒක තමයි මම කිව්වේ ඔබතුමාට මේ නඩුව එළියට අරගන්නයි කියලා. ඒ නඩුව එළියට අරගන්න නැතුව මට ඒක ඉරිදාන්න. මොකද ඒක කෝට් කේස් එකත් එක්ක සම්බන්ධ දේවල්. බොහොමත්ම ස්තුතියි දියවඩන නිලමේතුමාගේ හිටපු පෞද්ගලික සහකාරය වගේම ජාත්‍යන්තර බෞද්ධ කටයුතු අංශයේ දලදා මාලිගාවේ හිටපු ලේකම් නිහාල් ෆර්ඩිනෑන්ඩෝ මහතා අද දවසේත් අනාවරණය කළේ බරපතල අනාවරණයන් ඔබ ඉතාම වකිමක් ඇතුව මේ සියල්ලේම වචනයක් නැර ෆර්ඩිනෑන්ඩ් මහත්තයා ඔව් ඔව් සියලු වකිම් දරාගෙන වකිමක් ඇතුව වල්පල් නොවන බවටත් මේ කිව් කාරණා ඔහේ කියවන් ගිය මේ ගියේ නැති බවටත් කවුරුන් හෝ දුන්නද නැද්ද කියන නම මම දන්නේ නැහැ මේ කොන්ට්‍රැක්ට් එකක්ද කොන්ත්‍රාත්තුවද සල්ලි වලට ඒක මම දන්නේ නැහැ ඒකට මට උත්තර දෙන්න බෑ ඔබ දැන් ආයි මාත් එක රණ්ඩුවට එයි එතකොට මම කියන්නේ කෙසේ වෙතත් ඔබ මේ සියලු කාරණා වල වකීම් බාර ගන්නවනේ බාර ගන්නවා බාර ගන්න තුමන් කතා කරන්නේ බෙවින්ම ස්තුතියි ඔබටත් ස්තුතියි මම සියලුම තානා again and again ඒ කියවන දැන් අයෝන් අයෝන් නැනේ